මෙයතර මහජන සාමය පවත්වා ගැනීම සඳහා දිවයින පුරා ත්‍රිවිධ හමුදා සමාජිකයේ නියදවීමට අදාළ ගැසට් නිවේදනයේද ඊයේ සිට බලාත්මක වන පරිදි නිකුත් කර තිබෙනවා. මහජන සාමය පවත්වා ගැනීම සඳහා දිවයින පුරා ත්‍රිවිධ හමුදාවේ සියලුම සමාජිකයින් යෙදවීමට අදාළ අංක 2146 ඇල ඉරක් 11 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය ඊයේ මධ්‍යම රාත්‍රියේ නිකුත් කෙරුණා. මහජන ආරක්ෂක ආඥා පනතේ දොළොස්වැනි වගන්තියෙන් පැවරී ඇති බලතලවලට අනුව මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින්. ඊයේ සිට බලපැවැත්වෙන පරිදි මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති අතර පසුගිය 18 වෙනිදා ජනාධිපතිවරයා ඊට අත්සන් තබා තිබෙනවා. මේ අතර දැනට රට තුළ කිසිදු ආකාරයක ත්‍රස්ත අවධානමක් නොමැති බවත් අසත්‍ය සහ විකෘති කළ කරුණු දැක්වීම සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇතිකර නොගන්නා ලෙසත් ජනාධිපති ලේකම් උදය ආර් සෙනවිරත්න මහතා ඊයේ විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. එම නිවේදනයෙන් ජනාධිපති ලේකම් උදය ආර් සෙනවිරත්න මහතා පවසන්නේ ත්‍රස්ත අවධානමක් පවතින බවට අර්ථ නිරූපණය කරමින් ඇපැම් රාජ්‍ය ආයතන සහ පුද්ගලයින් මහජනතාව බියටපත් කරන ආකාරයේ ලිපි නිකුත් කර ඇති බවයි. ඊට අදාළ කරුණු මෙවන විට තමන් වෙත ලැබී ඇති බවට සිය නිවේදනය මකින් ජනාධිපති ලේකම්වරයා වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා. දැනට රට තුළ කිසිදු ආකාරයක ත්‍රස්ත අවධානමක් මතුව නොමැති බව ආරක්ෂකංශ විසින් අවධාරණය කර ඇති නිසා අනවශ්‍ය බියක් ඇතිකර නොගන්නා ලෙසයි නිවේදනයක් මගින් ජනාධිපති ලේකම්වරයා මහජනතාවගෙන් ඉල්ලා සිටියේ. මේ අතර අත්‍යවශ්‍ය හේතුවකට හැර මෙරට සංචාරය කිරීමෙන් වළකින ලෙස එක්සත් අරාබි එමිරාට්‍ය එරට වැසියන්ට දැනුම් දී ඇති බවට එම තානාපති කාර්යාල ට්‍රීටර් ගිණුමේ දැක්වුණා. මේ අතර මාතර දිස්ත්‍රික්කයේ සහ දකුණු පළාතේ පාසල්වල ආරක්ෂාව තර කළ යුතු බවට දකුණු පළාත් සභාවේ සහකාර ලේකම්වරයෙකු විදුහල්පතිවරුන්ට යොමු කළ ලිපියක් සම්බන්ධයෙන් අමාත්‍ය මංගල සමරවීර මහතා මෙලෙස අදහස් පළ කළා. මේ ආපු ලියුම ආරක්ෂාව මුල් කරගෙන සිදු කළ ක්‍රියාවක්ද? එහෙම නැත්නම් එළඹෙන ජනාධිපතිවරණේ ඉලක්ක කරගත්ත සිතාමතා ඇති කරන්නට යන කඩාකප්පල්කාරී ක්‍රියාවක්ද? දේශපාලන වාසි ලබා ගන්න කරන ක්‍රියාමාර්ගයක් කියන එක ගැන සැකයක් තියෙනවා. මේ අතර අධ්‍යාපන අමාත්‍යංශයේද මාතර දිස්ත්‍රික්කයේ පාසල් තුන ආරක්ෂාව සම්බන්ධයෙන් පියවර ගැනීමට කටයුතු කිරීම සම්බන්ධව නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ ආරක්ෂාව මුල් කරගනිමින් ඇතැම් පාර්ශ්වයන් සිදු කරන දේශපාලන ප්‍රෝඩාමන්ට නොරැවටෙන ලෙසයි. සිසු දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධ කාරණේදී වගකීමෙන් සහ විචාරශීලීව කටයුතු කරන ලෙස එම අමාත්‍යංශ නිවේදනයේ දැක්වෙනවා. පාස්කු ඉරිදා ප්‍රහාරය වැළැක්වීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජි ජයසුන්දර යන මහත්වරුන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. පාස්කු ඉරිදා ප්‍රහාරමාලාව වළක්වා ගැනීමට කටයුතු නොකිරීමෙන් රාජකාරිය පැහැරහැරීම හා මිනිමරීම සම්බන්ධයෙන් සැකපිට බන්ධනාගාරගත කර සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සහ පූජිත ජයසුන්දර මහතා අද අධිකරණයට ඉදිරිපත් කෙරුණා. එහිදී කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කළේ සැකකරුවන් ලබන නොවැම්බර් 6 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි. අධිකරණය හමුවේ කරුණු දැක්වූ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට දන්වා සිටියේ සිද්ධියට අදාළව ප්‍රකාශ ගණනාවක් සටහන් කරගෙන ඇති බවයි. එමෙන්ම මෙම නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරියගෙන් ඉවත් කර වෙනත් මහේස්ත්‍රාත්වරයෙකු හමුවට යොමු කරන ලෙසද රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා. ඊට ප්‍රතිචාර දක්වමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ එම ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මිනිවිය ඉදිරියේ සිදු කරන ලෙසයි. ඒ අනුව සැකකරුවන් නොවැම්බර් 6 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ අතිරේක මහේස්ත්‍රාත්වරයා එදිනට පරීක්ෂණවල ප්‍රගතිය වාර්තා කරන ලෙසද නියෝග කළා. රජය විවේචනය කරන මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගැනීම ඇතුළු හිරිහැරයට පත්කිරීම සම්බන්ධයෙන් බඳුළු ගුණවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළා. මේ අතර ලබන වසරේ මුල් මාස කිහිපය සඳහා වන අතුරු සම්මත ගිණුමද මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. දැනට වක්‍රබදු වර්ග 22ක් විතර තියෙනවා. අපි ඒව සම්පූර්ණයෙන්ම අවම කළා. තීරුබදු, වැඩ්බදු, නිෂ්පාදන බදු යැනි කීපයකට සීමා කරලා බදු ක්‍රමය සරල කිරීමේ කටයුතු සිදු කරමින් ඉන්නවා. ඒ වගේම ආනයන මත පනවන විවිධ තීරුබදු වර්ග පැරටැරිස් සම්පූර්ණයෙන්ම ඉවත් කරන බවට මම පසුගිය අයවැයේදී කියලා මේ වෙනකොට 1200ක පැරටැරිස් ඉවත් කළා තියෙනවා. පොලිස්
සේවකයන්ගේ දීමනාව අපි වැඩි කරනවා. ඒ විතරක් නෙමේ රජයේ සේවකයන්ගේ ආපදා ණය උපරිම සීමාව රුපියල් 3,50,000 දක්වා අපි වැඩි කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා ගෙවිය යුතු පොලිය 142.2% දක්වා අඩු කරනවා. කාර්යාල සේවක සේවයේ නිලධාරීන්ට වාර්ෂික නිලැඳුම් දීමනාව 4,000 to 5,000 දක්වා වැඩි කරන්නත් අපි තීන්දුව කරා. ජාතික රක්ෂණ භාර අරමුදලේ දායකත්වය ලබා සිටින රජයේ සේවකයන්ට වසර 3කට වරක් ලබා දෙන රුපියල් 5,000 ඇස් කණ්ණාඩි දීමනාව රුපියල් 8,000ක් වැඩි කරනවා. මොකද ශ්‍රී රංග කියන මාධ්‍ය වේදිකේ මේ දිනවල රජයේ විවේචනය කරමින් ඉන්න. මොකද ඇති වෙලා තියෙන ප්‍රතිඵලය 2012දී ඇතිවෙච්ච රියාන තුරකින් ඒ ශ්‍රී රංග කියලා එවකට හිටපු මන්ත්‍රීවරයාගේ මාධ්‍ය වේදිකාගේ හියදුරෙක් මැරිලා 2012දී. එය මන්ත්‍රීවරයා ශ්‍රී රංග විසින් රිය පදවාගෙන ගිය බව සඳහන් කරලා වාම නීතිපති දෙපාර්තමේන්තුව කියන අත්අඩංගුවට ගන්න කියලා. මෙන්න මාධ්‍ය නිදහස. මාධ්‍ය විෂය භාර ඇමති මාධ්‍යකරුවන්ට අත දික් කරනවා තමන්ට ඍෂි නැති දැන්වීම් පළ කරනවා කියන. එහෙම කියන ඇමතිවරයා යටතේ තියෙන අමාත්‍යාංශයක මාධ්‍යවේදියෙක් වෙච්ච මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් වෙච්ච ශ්‍රී රංග 2012දී නඩුවක් අරන් නඩු පටලවල ඔහු අත්අඩංගුවට ගන්න කියනවා. සොලිසිටර් ජෙනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මැති බොහොම පැහැදිලිව කිව්වා මේ කාලකන්ණි දේශපාලනය විසින් මට බල කරලා නඩු දාන්න කියලා කෝටාබේ රාජපක්ෂට විරුද්ධව නඩු දාන්න කිව්වයි කිව්වා. ඉතිහාසයේ කවදාක්වත් නැති විදියට නීතිය අකුලලා නවලා තමන්ගේ විරුද්ධවාදීන්ගේ පරිගන්න නීතියේ දෙව්වා. තම යෝජනා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකිදැයි ප්‍රතිවාදීන් ප්‍රශ්න කළද සොරකම නවතා දැමීමෙන් පමණක් ඒ සඳහා ඉහළ දායකත්වයක් ලබා දිය හැකි බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුරාපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ කඩුවෙල පැවති ජනරැලියක් අමතමින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ 4,772ක් දේශපාලන පරිගැනීම් වලට ලක් වෙලා තිබෙනවා. පොරොන්දෙනවා සති දෙකක් ඇතුළත ගැටලුවට විසඳුම ලබා දෙන්න. ගුරු ක්ෂේත්‍රයේ වැටුප් විෂමතා ගණනාවක් තිබෙනවා. විදුහපති ශ්‍රේණියක් තිබෙනවා. මේ විෂමතා ටික අපි විසඳන්නට කටයුතු කරනවායි කියලා මේ අවස්ථාවේ ප්‍රකාශ කර සිටින සමස්ත රාජ්‍ය සේවයෙන් අඩුපාඩුකම් දිහා බලලා මේ ප්‍රශ්නයට අවසන් තිතක් තබන්නට මම අනිවාර්යයෙන්ම කටයුතු කරනවායි කියලා මේ අවස්ථාවේ ප්‍රකාශ කළා. අපි රට ත්‍රස්තවාදීන් මුදවාගත් ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ත්‍රිවිධ හමුදාව පොලිසිය ආරක්ෂක අංශ අපි සන්නද්ධ කරනවා. එන හිතාදර මිත්‍රවරුනි මෙදාපාර ජනාධිපතිවරණයේදී අපිට අවශ්‍යයි පුත්තලම් මැතිවරණ කොට්ටාසෙන් ලොකුම ලොකු හයියක් ඔබතුමන්ලා ලබා දෙන ඒ හයිය තුල රටේ ජනාධිපතිවරයා හැටියට මම ඉස්සෙල්ලම කරන්නේ අරුවක්කාරු බල ප්‍රදේශයට ඇවිල්ලා පුත්තලම් බල ප්‍රදේශයට ඇවිල්ලා තමුන්නාන්සලාගේ කසල ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම විසඳීමේ වගකීම පුද්ගලිකව සජිත් ප්‍රේමදාස බාර ගන්නවා අතල ගන්නවායි කියලා ප්‍රකාශ කරමින් සියලු දෙනාටම ජය වේවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයෙන් පැවැත්වේ වෙස්සන්තර රජුරු වගේ අපිට අවස්ථාව දෙන්න නෙමෙයි. එයාට වුමනා වුණේ ආර්ථිකය කඩා වැටෙන්න ඉස්සෙල්ලා රට අපිට බාර දීලා ඡන්දයක් ඇති කරලා ආපහු ජනාධිපති හැටියට පත් වෙන්න. ඒක වෙන්න ඉස්සෙල්ලා අපි ඔක්කොම එකතු වෙලා පරාජය කරා. අපි වැඩි කරා. අපිට බැන්න. සජිත් ප්‍රේමදාස ජනාධිපති කළා විදේශ ආයෝජන 10 ගුණයකින් වැඩි කරනවා කියලා මට සාධ්‍ය කරන්න පුළුවන්. තමන්ගේ නිවසක් මෝටර් බයිසිකලයක් වාහනයක් අරගන්න ඒ සීනේ ඉෂ්ට කරන්නයි සජිත් ප්‍රේමදාසව ජනාධිපති කරන්න කියලා අපි කියන්නේ. අපි ඒකට වැඩ කරමු. එතකොට තමයි නියම සිංහල බෞද්ධයෙක් වෙන්න කියලා අපි කියන්න කැමති. මියතුරු චම්පික රණවක අමාත්‍යවරයා එම රැලිය අමතමින් සිටින අතරතුර එහි සිටි තරුණයෙකු ප්‍රශ්නයක් ඇසීමට උත්සාහ කළ අතර ඉන්පසු ඇති වුණේ මෙවැනි තත්ත්වයක්. ඉන් පසුව සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා ජනරැලිය ඇමතුවා ගෞරවාන්විත ආරාධනාව මේ ජනගංගාව අමතන්නට. ත්‍රස්තවාදය විනාශ කරනවා වගේම සරත් ෆොන්සේක මැතිතුමාගේ නායකත්වයෙන් අපි කුඩු වෙළඳාමත් අපේ රටෙන් තුරන් කරනවායි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. හැම පන්සලකම තිබිය යුතු ධාතු මන්දිර ටික අපි හදනවා. දානශාලා ටික හදනවා. හැම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයක් පාසා
තාක්ෂණ විද්‍යාල පටන් ගන්නවා. පාලකයන්ට යාන වාහන ගෙන්නන එක සම්පූර්ණයෙන්ම කැප කරලා ඒ සල්ලි වලින් පාසල් යන දූ දරුවන්ට දිව ආහාරයයි නිලලුම් කට්ටල දෙකයි සබත් කුට්ටමයි ලබා දෙන්නට මේ සජිත් ප්‍රේමදාස කටයුතු කරනවා. මම කරන යෝජනා ක්‍රියාත්මක කරන්න පුළුවන්ද කියලා සමහර ප්‍රතිවාදීන් අහනවා. පුළුවන් කරන්න. හොරකම් කරන එක නතර කරොත් ඉහළම ආයෝජනයක් කරන්න පුළුවන්. අපේ ප්‍රතිවාදී කණ්ඩායමේ ඉන්න ආර්ථික විශේෂඥයන්ට මම ලෑස්ති ඒ ඈත් එක්ක අර ගෝල බාලුව තියාගෙන හැරමිටි තියාගෙන නෙමෙයි කිහිලිකරු තියාගෙන නෙමෙයි තනියෙන් ඉංග්‍රීසි භාෂා වෙනුයි සිංහල භාෂා වෙනුයි දෙකෙන්ම මම විවාද කරන්න ලෑස්ති කියලා මම කියන්න කැමතියි. සමාවෙන්න. මම නීතිය පොඩ්ඩක් කඩලා තියෙනවා. 10 පසු වෙලා විනාඩි 4යි. එහෙනම් මගේ කතාව නතර කරන්නට ඕන. විදේශීය ආයෝජනවලට ප්‍රථම දේශීය කර්මාන්තකරුවන් සුරක්ෂිත කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ සංධානයේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඒ මහතා මේ බව පැවසුවේ කඩුවෙලදී පැවති ජන රැලියක් අමතමින්. අපි විදේශීය ආයෝජන ගේන්නට ඉස්සෙල්ලා දේශීය කර්මාන්තකරුවා අපි සුරක්ෂිත කරන්නට ඕන. එහෙනම් තමයි අපි උන්ට බදු සහන ලබා දෙන්නේ. අපි පහසු සරල බදු ක්‍රමයක් හඳුන්වා දෙන්නේ. ඒ නිසා තමයි වැට් බද්ද 108 දක්වා අඩු කරන්නේ. අපි හමුදාව තුළ පවා ජේෂ්ඨත්වයේ විතර පමණක් බලන්නේ නැතුව දක්ෂතාවය බලලා ඒ තනතුරු වලට නිලධාරීන් පත් කර නිසා තමයි අපිට ජයග්‍රහණය කරන්නට පුළුවන් වුණේ. එක්කෙනෙක් කියන්නේ පුත්තම තදකරන එක ගැන, එහෙම නැත්නම් තාමකක් හරි එන්ජිම ගැන, ඩයිනමෝ එක ගැන, ඔක්සිජන් ගැන. ඉතින් මේවා තමයි එක්කෙනෙකුගේ කතාව. අනිත් එක්කෙනාගේ රට සංවර්ධනය කරන ආකාරය, රැකියා අවස්ථාවන් දෙන ආකාරය, තරුණ තරුණියන්ගේ අධ්‍යාපනය ගැන කතා කරනවා ඔහු. එදා ජනමාධ්‍ය කරුවන් රිචඩ් සොයිසව හෙලිකොප්ටරෙන් අරන් ගිහිල්ලා තමයි මූදට දැම්මේ. ඒවාද හුඟක් අයට අමතක වෙලා. හිටපු ප්‍රධානම රජයේ සේවකයා රලි පීරදුංග සිල් රෙදි බෙදුවයි කියලා. මහානායක හාමුදුරුවෝ කිව්වා අපිට මේ සිල් රෙදි බුද්ධ ජයන්තියට දෙන්න කියලා. මගේ නියෝගය කැබිනට් මණ්ඩලයේ අනුමැතිය. මේ සියල්ලම තියෙද්දි ජම්පර් රැන්දුවා. රජයේ සේවකයා නිසා සහෝදරවරුනි 16 වෙනිදා උදිපාන්දරින් ගිහිල්ලා තමන්ගේ යුතුකම ඉටුකරන්න. මේ අතර අද දින මහනුවර දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කරගෙනමින් පැවැත්වෙන ජන රැලි මාලාවේ ප්‍රථම ජන රැලිය පතන හේවා හැට තලාතුවේ නගරයේ පැවැතුනේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්. යුද්ධය ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා කවුරුත් කිව්වේ නැහැ. මට නම් කවුරුත් කිව්වේ නැහැ. හැමෝම කිව්වේ කරන්න බෑ කියලා. මම ආරක්ෂක ලේකම් බාරගත් වෙලාවේ ඉඳලා විදේශ අය වේවා, දේශීය අය වේවා, හමුදාවල අය වේවා හැමෝම කිව්වේ මේක යුද්ධයකින් නම් ඉවර කරන්න බෑ කියලා. මොකද මගේ විශ්වාසය තිබුණා මේක කරන්න පුළුවන් කියලා. අපි ඒක කරා අවුරුද්දක හමාරක් තුල. අපි එදා ත්‍රස්තවාදී අවසන් කරාටත් වඩා අපේ ජයග්‍රහණය තියෙන්නේ පශ්චාත් යුද සමයේ අපි කරපු ජයග්‍රහණය. මේ රටේ සංවර්ධනය. අපි මුළු රටම එදා යුද්ධයෙන් විනාශ වෙලා තිබුණු උතුරු ප්‍රදේශ වගේම නගරීය ප්‍රදේශ අනිත් ප්‍රදේශ වගේම අපි සංවර්ධනය කරා. එහෙනම් මේ රටේ නැවතත් මේ ත්‍රස්තවාදයක් හිස ඔසවන වරන්දු ඉඩ නොති වෙන ආකාරයේ ආරක්ෂක සැලැස්මක් අපි යොදලා තිබුණා. නමුත් මේ රජය බලයට ආවට පස්සේ කිසිම ආරක්ෂක සැලැස්මක් පිළිබඳ කිසිම අවබෝධයක් නැති රජයක් අර අපි යොදලා තිබුණු ආරක්ෂක සැලැස්ම සම්පූර්ණයෙන්ම කඩා දැම්මා. මෙන්න මේ හින්දා තමයි අපි ඉස්සාමෙන් ඇති කරපු රටේ නැවතත් බෝම්බ පුපුරන්න පටන් ගත්තා. අපි නැවතත් මේ රටේ ආරක්ෂාව තහවුරු කරනවා කියන එක තමුන්නාන්සේලාට මතක් කරන මේ අවස්ථාවේ. අපිට විතරයි කරන්නට පුළුවන්. ඊළඟට මේ ඝාතන රැල්ලක් ඇවිල්ලා තියෙනවා. මේ ආණ්ඩු ආපු දවසේ ඉඳලා පාතාලේ හිසෝසෝලා දරුවන්ට කුඩු ටික ගමට ඇවිල්ලා අයිස් කියයි අය කියයි මේක කියයි කෙනල්ලා දැන් හැම ඉස්කෝලයක් ගාව විකුණන්න සූදානම් කරලා තියෙනවා. එහෙනම් නතර කරන්න ඕනේ. ජාතියක් විනාශ කරන්න දෙන්න බෑ. ඒකින්ද මේ කුඩු සංහාරයෙන් මේ රට පාතාලෙන් මේ රට රැකගැනීමේ වගකීමක් අපි සියලු දෙනාටම තියෙනවායි කියන එක අපි මතක් කරන්න ඕනේ. මහජනයාට වග කියන නව පාලනයක් ගොඩනැගීම තම අපේක්ෂාව බව ජාතික ජනබලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඒ බදුල්ලේ පැවති ජන රැලියක් අමතමින්.
2015 මේ රටේ ජනතාව එකතු වෙලා තිබෙන ආණ්ඩුව වටලා අලුත් ආණ්ඩුවක් එක. ඇත්තටම අලුත්. තිබුණු ආණ්ඩුවේ ඇමති නිමල් සිරිපාල. හදපු ආණ්ඩුවේ ඇමති නිමල් සිරිපාල. තිබුණු ආණ්ඩුවේ ඇමති මහින්දගේ ආණ්ඩුවේ ඇමති දිලාන් පෙර. හදපු ආණ්ඩුවේ ඇමති රනිල්ගේ ආණ්ඩුවේ දිලාන් පෙර. මහින්දගේ ආණ්ඩුවේ ඇමති SB. රනිල්ගේ ආණ්ඩුවේ ඇමති ASB. ඉතින් තමුන්නාන්සේලා ආණ්ඩුවක් මාරු කරාට ආණ්ඩුවක් මාරු වෙලා නැහැ. මහනාගර මේ ළඟදී අනුරාධපුර රැස්වීමෙන් මහින්ද රාජපක්ෂ කෑ ගාලා කියනවා මේ ආණ්ඩුව ප්‍රවාහන ශාස්ත්‍රයේ මුළු මනින්ම විනාශ කරා කියනකොට නිමල් සිරිපාල අප්පුඩු ගහනවා. එයා තමයි ප්‍රවාහන ඇමති. මේ ආණ්ඩුව කුසකර්මාන්තේ නැති බංගස්ථාන කරා කියනකොට දුමින්ද සනාක අප්පුඩු ගහනවා. කුසකර්ම ඇමති හිටපු රනිල් ගියාණ්ඩු. ඒ නිසා ආණ්ඩුව මාරු කරලා නැහැ. හැමදාමත් වෙලා තියෙන තමයි ඡන්ද දීලා ජනතාව ආණ්ඩුවක් මාරු කරා. ඡන්ද දීලා ජනතාව ආණ්ඩුවක් හැදුවට ටික දවසක් යනකොට හැදෙන ආණ්ඩුව මොකක්ද? කාගේ ආණ්ඩුවද? තිබ්බ ආණ්ඩුව. ඒ නිසා තමයි අපි තමුන්වාසලට ආරාධනා කරන්නේ අලුත් ආණ්ඩුවක් හදන්න. පැරණි ආණ්ඩුවේ කිසි ඇමතිවරේ අලුත් ආණ්ඩුවේ නැති මහජනයාට වග කියන නව පාලනයක් අපි මේ රටේ ගොඩනගමු. මොන්නේ අන්නේ ගොඩනගන්න සැපවින්ම රනිල්ගේ ආණ්ඩුව වටලා අලුත් ආණ්ඩුවක් හදන්න ඕනේ. මේක වටණ්ඩු ආණ්ඩුවක් තමයි. හැබැයි මේ ආණ්ඩුව පරාද කරලා අලුත් ආණ්ඩුවක් හදන්න නම් ඒ ආණ්ඩුවේ ගුබ්බෑයම් ඇතුලේ කරක් නොගහපු එක ව්‍යාපාරයයි තියෙන්නේ. ඒ ජාතික ජන බලවේගය විතරයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද රාජ්‍ය ආයතනවල වංචා දූෂණ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ පෙනී සිටියා. එහිදී පැයක පමණ කාලයක් කොමිසම අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. 2015 වසරේ සිට 2018 වසර දක්වා කාලය තුළ රාජ්‍ය ආයතනවල සිදු වූ වංචා හා දූෂණ සෙවීමේ කොමිසමට දෙවන දිනටත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැමිණියේ අද පෙරවරු 10:30ට පමණයි. මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපලේ වී ගබඩා කිරීමේ සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහායි අග්‍රමාත්‍යවරයා අද කොමිසමට පැමිණියේ. අග්‍රමාත්‍යවරයා සමග අමාත්‍යවරුන් කිහිප දෙනෙකුද එහි පැමිණියා. පසුගිය 18 වෙනිදා අග්‍රමාත්‍යවරයා කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතව තිබුණද යාපනයේ පැවැත්වෙන උත්සව කිහිපයකට සහභාගී වීමට ඇති බැවින් එදින පෙනී සිටීමට නොහැකි බව අග්‍රමාත්‍යවරයා දැනුම් දී තිබුණා. ඒ අනුව අද පැයක පමණ කාලයක් අග්‍රමාත්‍යවරයාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. සජිත් ප්‍රේමදාසට ඡන්ද දෙන්න. හරි ඉතින් මං කිව්වනේ නැගෙන්නේ නැහැ. රාජපක්ෂලා කාලේ ඔගේ කමිෂනුත් දැම්මද? ඒ දෙකේ වෙනස මොකයි ප්‍රජාතන්ත්‍රවාදී ගැන? ඈ? අමතුමා නැවත ගැනීමක් කරාද? නැහැ. කිව්වේ නැහැ. ඉවරයි. ඔක දුන්න ටොපික් එක. ජනාධිපති ධුර අපේක්ෂකයන් සඳහා රාජ්‍ය මාධ්‍ය තම ගුවන් කාලය වෙන් කිරීමේදී ඇතැම් අපේක්ෂකයින්ට පක්ෂපාතීව කටයුතු කරන බවට සත්‍ය ගවේෂකයෝ සංවිධානය අද මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ගොනු කළා. මේ අතර නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනරැලියක් හේතුවෙන් නාත්තණ්ඩිය ප්‍රදේශයේ පාසලක් නියමිත වේලාවට පෙර අවසන් කිරීම මගින් සිසුන්ට අසාධාරණයක් සිදු වූ බව පවසමින් තවත් පැමිණිල්ලක්ද ඔවුන් ගොනු කර තිබුණා. පසුගිය 17, 18, 19 දිනයන්ගේ ස්වාධීන රූපවාහිනී සේවය සජිත් ප්‍රේමදාස මහත්තයා 82යි, ගෝඨාභය රාජපක්ෂ මහත්තයා 111යි, රූපවාහිනිය 66යි 123යි, දිනමින 82යි 114යි, සිළුමිණ 74යි 119යි, ඩේලි නිවුස් 85යි 112යි, රැස 75යි 116යි, දිනකරන 77යි 124යි. දැන් මේ විදිහට තමයි මේ ජනාධිපති අපේක්ෂකයන්ට කාලේ වැය වෙලා තියෙන්නේ. මේක පැහැදිලිවම බැලුව බැලුම දෙන ජනතාවගේ බදු මුදල් තමයි මේ ආකාරයට තමන්ගේ අපේක්ෂකයව ප්‍රවර්ධනය කරන්න යොදාගන්නේ. දේශපාලන රැස් කියලා මේ විදිහට පාසල් වහන්න දෙන්න විදිහක් නැහැ. ජනතා අපේ රටේ දරුවන්ගේ අධ්‍යාපන කාලය තමයි මේගොල්ලෝ මේ ගන්නෙ. අද දවසේ ටෙලි කාටුනිය දකිමු දැන්. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා වශයෙන් පත්වනවාට බියවී ඇති පිරිසක් සම්බන්ධයෙන් අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පුදුජන පෙරමුණ ඒකාබද්ධව පැවති මාධ්‍යයේ හමුවකදී අදහස් පළ වුණා. එම මාධ්‍යයේ හමුවට පක්ෂ දෙකේම මාධ්‍ය ප්‍රකාශකවරුන් සහභාගී වුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒකාබද්ධව මේ මැතිවරණ ව්‍යාපාරය තුළ අනම්‍යව
ඉදිරියට ගමන් කරන බව අද මේ දසුනෙන් ඔබට පැහැදිලි වෙනවා. ඔබට අනතුරු ඇඟවීමක් කරන්නට ඕනේ. නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂය සමග යහන්ගත කිරීමේ යම් උත්සාහයක් අපේ හිටපු නායිකාව ගනිමින් සිටිනවා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිවරයා වෙනවාට බය විය යුතු පිරිසක් ඉන්න මේ සමාජය. කවුද බය වෙන්නේ ගෝඨාභය මහත්තයා ජනාධිපතිනට? කුඩු මුදලාලිලා, ත්‍රස්තවාදීන්, අන්තවාදීන්, පරිසර විනාශ කරන කැලෑ පාළුවෝ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිනට බය වෙන්න ඕන. මේ රටේ මහජන මුදල් මංකොල්ල කරන චෞරය ඉන්නව නම් බය වෙන්න ඕනේ. ඒ පාතල නායක බය වෙන්න ඕන. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති වෙනවට ප්‍රධානවාදී ගරු කරන මිනිස්සු හිනා වෙන්න ඕනේ. ලෝකේ තියෙනවා බොරු වර්ග තුනක්. බොරු සංඛ්‍යාලේඛන බොරු, පට්ටපල් බොරු. සජිත් ප්‍රේම්දාස මැතිතුමාගේ මැතිතුන ව්‍යාපාරයේ පිළිලා තියෙන්නේ ඔය තුන්වෙනි වර්ගයේ පට්ටපල් බොරු වලින්. මෙරට ජනතාව තේරුම් ගන්නවා හංසය ලකුණෙන් තරඟ කරන සජිත් ප්‍රේම්දාස මැතිතුමා මේ ගයන්නේ හංස ගීතයේ බව. අපි දෙකොල්ල එකතු වීම නිසා මධ්‍යස්ථ වෙන ප්‍රගතිශීලී ජනතාවගේ ඡන්දත් එක්කලා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ඡන්ද ප්‍රමාණය ඉතා ශීඝ්‍රයෙන් ඉහළට යනවා. මොකද හැමෝටම විශ්වාසයක් තියෙනවා 167ක් අතේ දින අපේක්ෂකෙන් නෑ මේ ඡන්දේ. ජයග්‍රහණය කරනවා නම් දැනටමත් ජයග්‍රහණය කළ තියෙන එකම අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. සම මේ ඡන්ද ව්‍යාපාරයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරකින්න පුළුවන්කම තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයට මිසක්ක එක්සත් ජාතික පක්ෂයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇදන් යන චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියට ඕ එතුමිය වටේ තියාගෙන ඉන්න කිසිම කෙනෙක් නැහැ. සජිත් ප්‍රේමදාස මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා අතර යෝජිත සංවාදයට ඕනෑම නාලිකාවකදී එක්විය හැකි බව අමාත්‍ය අජිත් පෙපිරියනා මහතා අද මාධ්‍ය හමුවකට එක්වමින් ප්‍රකාශ කළා. මේ අතර සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයා ලෙස පත් වූ පසු අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතාම පත් කරන්නේ නම් තමන් දේශපාලනයෙන් ඉවත් වන බව නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා පවසනවා. සජිත් ප්‍රේමදාස මැතිතුමා, එතුමගේ පෞද්ගලික ට්විටර් ගිණුම හරහා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට අභියෝගයක් කළා. ඒ අභියෝගය තමයි ප්‍රතිපත්තිමය කාරණා පිළිබඳව සැඟවෙන්නේ නැතුව මුහුණට මුහුණ විවාදයකට එන්න කියලා. මම එතුමා වෙනුවෙන් අද ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට අභියෝග කරනවා බොරු හේතු කියලා මගාරින් නැතුව විවාදයකට එන්න කියලා. ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට සජිත් ප්‍රේමදාස මහත්මයාත් එක්ක සජීවීව විවාදයකට එන්න තනියම බය නම් අපිට පුළුවන් අර හෝල් ෆ්‍රෙන්ඩ් අවස්ථාවක් ලබා දෙන්න. අයියාව ළඟ තියාගෙන තව තවත් විශේෂඥයෝ ළඟ තියාගෙන ඒ උනම් අපි එහෙම අවස්ථාවකුත් ලබා දෙන්න අපි කැමතියි. සජිත් ප්‍රේමදාස අපේක්ෂකතුමා ගැන කිසිම ගැටලුවක් ප්‍රශ්නයක් නැහැ. එතුමා විනාශ කරන්න හදපු කට්ටියක් තමයි අද මේ කැම්පේන් එකේ අයිතිකාරය වෙලා තියෙන්නේ. මිනිස්සු එතුමා විශ්වාස කරාට මිනිස්සු එතුමා වටේ දැන් ඉන්න කණ්ඩායම් විශ්වාස කරන්නේ. ගෝල්ෆේස් රැලිය දැක්කද කතා කරපු අය? එතුමාට විරුද්ධ වෙච්ච හැම එක්කෙනාටම දුන්නේ සමහර ආරංචි මාර්ගවලින් අගමැතිතුමාම තමයි අගමැති වෙන්නේ කියලා. අපිට උටට සැකයක් ඇති වෙනවා මේක අපි කොයි වගේ ආන්දෝලනද මේ රටට බිහි කරන්න හදන්නේ කියලා. එතුමා සතුටුදායක උත්තරයක් ලැබුණ නැත්නම් මම දේශපාලන විශ්‍රාමය යන්න තමයි තින්නේ කරන්නේ. මම කාටවත් කියන්නේ සජිත් ඡන්ද දෙන්න එපයි කියලා. දන්නේ නැතුව මම මහින්ද රාජපක්ෂ මහත්තයා එක්කත් සාමාන්‍ය මිත්‍රයයි මට දැනුත් මිත්‍රයයි. මට එතනට යන්න ලොකු අමාරුවක් ඒක වෙන්නේම නැහැ කියලා මට කියන්න බෑ. ඒ වුණාට මම හිතන්නේ කෙනෙක් මට කියන්න ඕන.